ලැප්ටොප් පරිගණක අද සියලුදෙනාතරම බහුලව භාවිත වන උපකරණයක්. වයස් භේදයක් නැතුව දෛනිකව පාවිච්චි කරන උපකරණයක් බවට ලැප්ටොප් පරිගණකය පත්වී හැමාරයි. අනිකුත් උපකරණ මෙන්ම ලැප්ටොප් එකත් ක්‍රමානුකූලව පාවිච්චි කළ යුතු උපකරණයක්. ඒකෙවේ නිවැරදි ක්‍රමයට පාවිච්චි කළොත් කරදරයක් නැතුව කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. ගොඩක් අයගේ ලැප්ටොප් වල ලෙඩේ එන්නේ ඒවා නිවැරදිව පාවිච්චි නොකරන හින්දා. ලැප්ටොප් එකක් පාවිච්චි කරනකොට අපි වැඩියෙන්ම හිතන්න ඕන කොටසක් තමයි බැටරිය. ඒ මොකද ලැප්ටොප් එකක මිලෙන් 3න් 1කට ආසන්න මිලක් ඔබට වැය වෙනවා අලුතෙන් බැටරියක් දාන උනොත්. ඒ හින්දා ලැප්ටොප් එකක බැටරිය ගැන හොඳ අවබෝධයකින් කටයුතු කළොත් ඒක ගොඩක් කල් ප්‍රශ්නයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අද මම කියන්න යන්නේ ලැප්ටොප් එකක් චාර්ජ් කරන්න ඕනි කොහොමද කියලා. මම අහලා තියෙනවා ගොඩක් අය කියන්නේ ලැප්ටොප් එක චාර්ජ් වෙලා ඉවරනහම පවර් ඩිස්කනෙක් කරලා පාවිච්චි කරන්න කියලා. ඒත් ඒ ක්‍රමයේ වැරදි ක්‍රමයක්. එහෙම කළොත් බැටරියකේ ලයිෆ් ටයිම් එක, ඒ කියන්නේ බැටරියකේ ආයු කාලය ගොඩක් අඩු වෙනවා. ඔබට හැකි සෑම අවස්ථාවකම චාර්ජර් එක කනෙක්ට් කරලා ලැප්ටොප් එක පාවිච්චි කරන්න. එහෙම කරනකොට ගොඩක් අය ඔබට කියයි බැටරියක ඕවර්චාර්ජ් වෙනවා කියලා. ඒත් දැන් තියෙන පරිගණකවල බැටරියක ඕවර්චාර්ජ් වීමක් සිදු වෙන්නේ නැහැ. බැටරියක සම්පූර්ණයෙන් චාර්ජ් වෙලා ඉවරනට පස්සේ පරිගණකයේ තිබෙන පරිපත මගින් බැටරියක චාර්ජ් කිරීම නවතා දමනවා. ඉන්පස්සේ පරිගණකේ පාවිච්චි කරන්නේ ඩිරෙක්ට් පවර් සෝස් එකකින්. ඒ කියන්නේ චාර්ජර් එක හරහා එන කරන්ට් එකකින්. චාර්ජර් එක ඩිස්කනෙක්ට් කරොත් එහෙම නැත්නම් චාර්ජර් එක ගැලෙව්වොත් පමණයි නැවත බැටරියට මාරු වෙන්නේ. ඒ හින්දා බැටරිය එක ෆුලි චාර්ජ් වෙලා තියෙන සෑම වෙලාවකම ඩිරෙක්ට් පවර් සෝස් එකක් තියෙනවා නම් ඒකිව චාර්ජර් එක කනෙක්ට් කරලා තියෙනවා නම් මැෂින් එක වැඩ කරන්නේ මේන් පවර් එකකින්. ඒ කියන්නේ බැටරිය එක පාවිච්චි වෙන්නේ නැහැ. බැටරිය එක චාර්ජ් කරන සෑම අවස්ථාවකම සම්පූර්ණයෙන් චාර්ජ් වෙනකන් චාර්ජර් එක ඩිස්කනෙක්ට් නොකර එක දිගටම චාර්ජ් කරන්න. අතරමැද චාර්ජර් එක ගලවන්න යන්න එපා. එහෙම කළොත් බැටරියකේ ආයු කාලය අඩු වෙනවා. බැටරියකෙන් මැෂින් එක පාවිච්චි කරන සෑම විටම බැටරිය 30% හෝ ඊට වැඩි ප්‍රමාණයක් දක්වන අවස්ථාවේදී නැවත චාර්ජ් කිරීමට ආරම්භ කරන්න. එසේ චාර්ජ් කරන විට සම්පූර්ණයෙන් බැටරිය චාර්ජ් වන තෙක් කිරීම ඉතා වැදගත්. සම්පූර්ණයෙන් බැටරිය බැස යන තෙක් නිරතුරුව පාවිච්චි කිරීමෙන් වැලකී සිටීමද ඉතා වැදගත්. සෑම මාසකට දෙකකට හෝ තුනකට වරක් බැටරිය සම්පූර්ණයෙන්ම බැස යන තෙක්, ඒ කියන්නේ ෆුල් ඩිස්චාර්ජ් වන තෙක් පාවිච්චි කර නැවත එක දිගට චාර්ජ් කරන්න. එසේ කිරීමෙන් බැටරිය නිතරම පාවිච්චි නොවන කොටස් ක්‍රියාකාරී තත්ත්වයෙන් පවත්වා ගැනීමට උපකාරී වෙනවා. නමුත් මේ නිතරම නොකළ යුතු අතර නිශ්චිත කාල සීමාවක් තුළ පමණක් කළ යුතුයි. මෙහිදී තවත් කාරණයක් මතක් කළ යුතුයි. බැටරියක සම්පූර්ණයෙන් ඩිස්චාර්ජ් කරලා කියලා කිව්වට එහෙම කරන්න බෑ. ඊට කලින් මැෂින් එක හයිබර්නේට් හෝ ෂට්ඩවුන් වෙන්න තමයි ඔපරේටින් සිස්ටම් එක හදලා තියෙන්නේ. එහෙම වෙන්නේ බැටරියගේ ආරක්ෂාවට. බැටරියක සම්පූර්ණයෙන් වැස ගියොත්, එහෙම නැත්නම් ෆුල් ඩිස්චාර්ජ් වුණොත් බැටරියක අක්‍රීය තත්ත්වයට පත් වෙනවා. ඒ කියන්නේ බැටරියක ඩෙඩ් වෙනවා. නමුත් ඔබේ ලැප්ටොප් එක ඕෆ් වෙනකන් පාවිච්චි කරත් බැටරියකට හානියක් වෙන්නේ නැත්තේ ඔබගේ පරිගණකයේ ඔපරේටින් සිස්ටම් එක මගින් බැටරිය සම්පූර්ණයෙන් වැස යාමට පෙර පරිගණකයේ අක්‍රීය තත්ත්වයට පත් කරන නිසා. ඒ වගේම ඔබගේ ලැප්ටොප් එක සඳහා නියමිත වෝල්ටේජ් එකක් හා ඇම්පියර් ප්‍රමාණයන්ගෙන් යුක්ත චාර්ජරයක් පාවිච්චි කළ යුතුයි. මැෂින් එකට අදාළ තොරතුරු එහි සඳහන් කරලා තියෙනවා. චාර්ජර් එක බ්‍රෑන්ඩඩ් එකක් වීම ඉතා වැදගත්. ඒ කිව්වේ මැෂින් එක නිෂ්පාදනය කරලා තියෙන කම්පැනි එකෙන් මැෂින් එකටම නිෂ්පාදනය කරලා තියෙන චාර්ජර් එකක් නම් ඒ ඉතාම සුදුසු චාර්ජර් එකක්. ලැප්ටොප් වල බහුලව භාවිත වෙන ලිතියම් අයන් බැටරි. මේවා නැවත නැවත චාර්ජ් කළ හැකි නිශ්චිත වාර ගණනක් තිබෙනවා. ඔබ නිතරම බැටරි එක චාර්ජ් කරනවා කියන්නේ එම වාර ගණන එන්න එන්න අඩු වෙනවා. ඒ කියන්නේ බැටරියගේ ආයු කාලය අඩු වෙනවා. ඒකයි මම කිව්වේ පුළුවන් හැම අවස්ථාවෙම බැටරිය නැවත නැවත චාර්ජ් කිරීමෙන් වැළකී මේන් පවර් සෝස් එකෙන්. එහෙම නැතිනම් චාර්ජර් එක කනෙක්ට් කරලා පාවිච්චි කරන්න කියලා. ඒ වගේම බැටරිය එක නිර්මාණය කරලා තියෙන්නේ කොටස් කිහිපයකින්. ඒ කියන්නේ සෙල්ස් වලින්. ඒවා නිශ්චිත කාලයක් තුළ පාවිච්චි කිරීම කළ යුතුයි. ඔබ නිතරම බැටරිය තරමක් පාවිච්චි කර නැවත ආරෝපණය කරන විට බැටරියේ මුල කොටස් භාවිත නොවන නිසා තමයි ටික කාලයකට පස්සේ බැටරිය සම්පූර්ණයෙන් ඩිස්චාර්ජ් කර නැවත සම්පූර්ණයෙන් චාර්ජ් කළ යුතු වන්නේ. මා හේතින් සඳහන් කළ ආකාරයට ක්‍රමානුකූලව ඔබට සරිලන කාල පරාසයක් තුළ තැලකිල්ලෙන් ලැප්ටොප් එක චාර්ජ් කරන එක කරන්න අමාරු නෑ. ඔබ ඔබගේ පරිගණකයේ කල්පවත්ම අපේක්ෂා කරනවා නම් මේ ආකාරයට තැලකිල්ලෙන් එය භාවිත කළ යුතුයි. මොකද ලැප්ටොප් එකක් කියන්නේ තරමක් මිලෙන් අධික උපකරණයක්. ඒ වගේම ගොඩක් සෙන්සිටිව් වගේම ගොඩක් පරිස්සමින් පාවිච්චි කළ යුතු දෙයක්. බැටරිය එක අලුතෙන් දාන්නොත් ඔබට සැලකිය යුතු ගාණක් වියදම් කරන්න වෙනවා. සමහර වෙලාවට බැටරිය දානවට වඩා ලාභයි අලුත් මැෂින් එකක් ගන්න එක. ඒ නිසා මේ ගැන ටිකක් හිතන එක මැෂින් එකට වගේම ඔබගේ පර්ස් එකටත් හොඳයි. මේ සම්බන්ධයෙන් ඔබ දන්න තවත් කරුණු තියෙනවා නම් පහත කමෙන්ට් තීරයේ සඳහන් කරන්න. නැවතත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.